අලුත් පාඩමක් අපි පටන් ගන්න හදන්නේ අපේ අතීත විච්චි කියන පාඩම. දැන් බලන්න. අපේ අතීත විච්චි. අහලා තියද මේ පාඩමේ නම? නැස. චුට්ටක් අපි බලමු. දැන් බලන්න මේ මම මේ පෙන්නන ෆොටෝ. හරි අපි බලමු. හරි. දැන් පුතේ අපි මේ පාඩමෙන් ඉගෙන ගන්නේ අපේ රටේ අතීතය ගැන. හැබැයි ඊට කලින් ඔයාලා නේද ඔයාලගේ ප්‍රදේශයේ අතීතය ගැන ඉගෙන ගන්නවා. ඒ කියන්නේ දැන් ඔයාලගේ ප්‍රදේශයේ තියෙනවද පරණ ස්ථාන ගොඩාක් පරණ කියලා ඔයාලට තේරෙන්නේ දැන් මේ වගේ සාහිත්‍ය තියෙන තැන් සමහර පන්සලක් වෙන්න පුළුවන්. සමහර විට මේ වගේ නටබුන් සහිත ස්ථානයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නටබුන් තියෙන්නේ. නටබුන් කියන්නේ පැඩි බිඳිලා ගිහිල්ලා නේද? මේ වගේ ඉතුරු වුණු කොටස් කියන තැන. ඔව් ගාල් ආවට නැත්තම් තමන්ගේ ප්‍රදේශය ආවට ඒ වගේ තැනක් තියෙනවද? කල්පනා කරලා බලන්න පන්සලක්. එහෙම නැත්නම් ඕ මේ වගේ තැනක් පරණ තැනක් දැන් ඔන කල්පනා කරලා බලන්න මට කියන්න ඕන ගල් කැටයම් තියෙන ලී කැටයම් තියෙන තැනක් නේද පරණ ගෙයක් වගේ ऐतिहासिक स्थान ऐतिहासिक स्थान ගොඩාක් පැරණි ස්ථානයක් ගොඩාක් පරණ නේද එදා මේ ගොඩාක් ඈත අතීතයේ ඉඳලා පැවතුම ස්ථානයක් තවමත් ඉතුරු වෙලා තියෙනවා ගාල්ල කොටු පවුර ඒකේ හිරකාරයේ තේවා තියෙනවා ඒ වගේ පුතේ සමහර විට රජමහා විහාර රජමහා විහාර කියලා ඔයාලා අහලා තියෙන නේද ඒකත් පැරණි විහාර ගාලාවට ගොඩාක් තියෙනවා නේද? පැරණි විහාර රජමහා විහාර කියලා නේ? ඒ වගේ ඇතුළට ගියාට පස්සේ චිත්‍ර ඇඳලා තියෙන ගොඩාක් පැරණි චිත්‍ර නේද? පල් කැටයම්, ලී කැටයම් නේද? ඒවත් තියෙනවා. පැරණි චෛත්‍ය තියෙනවා. නේද? සමහර දේවස්ථානත් තියෙනවා. දැන් ඔයාලා මේ ගාලු පොටුපවුර ඇතුළට ගියොත් ඒකෙත් තියෙනවා අර පැරණි දේවස්ථාන නේද සමහර විට ගාලු නගරයේ ඇවිද්දත් ඔයාලට දකින්න පුළුවන් ඒ වගේ පැරණි දේවස්ථාන අර හින්දු කෝවිල් නේද ඒ වගේ තැන් ඒවත් පැරණි තැන් තමයි කොටු කවුරේ හිරගයක් තියෙනවා ආව ඕ ඒ වගේ තැනුත් තියෙනවා හොඳයි පුතේ මේ ස්ථාන වලින් නේද ඉස්තරම කාලේ තිබුණු ස්ථාන්නේ දැන් ගාල්ල කොටු පවුර දත්තොත් එහෙම එතන ලන්දේසි කාලේ කියන්නේ මේ ලංකාවට නේද අපේ ලංකාවට ඇවිල්ලා තිබුණනේ සුද්දෝ නේද නැත්තම් අපි කියන්නේ විදේශීය ජාතිකයෝ නේද වර්ග තුනක් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කියලා නේද
ඉතින් ඒ කාලේ ඉඳලම තමයි ওই ගාලු කොටු පවුර හදලා තියෙන්නේ. ඉතින් එදා ඉඳලම පැවතීගෙන එන පවුර. හැබැයි දැන් නම් ඒක ප්‍රයෝජනෙට ගන්න නෑ නේද කොටු පවුර. දැන් අපි ඒක නටබුන් විදිහට බලන්න යනවා. තස්සර බලන්න යනවා. එදා එතන බලකොටුවක් තිබිලා තියෙන්නේ නේද? ඒ කියන්නේ ඕ දැන් ආගෙන පුතේ මුහුද පැත්තට තමයි මේ කොටු පවුරක් වගේ තියෙන්නේ නේද? ඒතකොට මේ පැත්තේ ආරක්ෂා කරන්න තමයි පවුරක් වගේ හදලා තියෙන්නේ. නගරයේ තිබිලා තියෙන්නේ ඒක මැද නේද? වටේට තාප්පයක් වගේ මැද නගරය නේද? පාරවල් තියෙනවා. ඊට පස්සේ ඒක යන්න විවිධ නේද ස්ථාන තියෙනවා. දැන් ඔය අධිකරණය නේද අරහිරගේවල් නේද ඒ වගේ තැන් මිනිස්සුන්ට වඳින්න පුදාන්න තැන් තියෙන මෙතන ආගමික ස්ථාන ඇතුලේ පාසල් තිබිලා තියෙනවා කඩවල් තිබිලා තියෙනවා නේද තාමත් තියෙනවා ඒවා සමහර ඒවා නටබුන් අර කිව්වේ හිරගයක් තියෙනවා කියලා ඉතින් ඒ වගේ නටබුන් තියෙනවා තාම ඒ දේවස්ථාන තාම තියෙනවා පාසල තාම තියෙනවා නේද ඒවත් ඒවැයින් ලොකු සේවයක් වෙලා තියෙනවා නේද පුතේ රජමහා විහාරත් එහෙම පැරණි විහාර ඉතින් ඒවැයින් මිනිසුන්ට විශාල සේවයක් සිදු වෙලා තියෙනවා හොඳයි ඉතින් ඕගෙන තමයි මේ පාඩමේදී අපි කතා බහ කරන්නේ තේරුණාද හරි එහෙනම් දැන් ඉතින්ට එන්න කලින් ඔයාලගේ පාසලේ ඉතිහාසය ගැන හොයාගන්න තමයි පාසලේ ඉතිහාසය ඔව් අපි මාතෘකාවලියෙමු නේද අපි අලුත් පිටුවක් ගන්න ඕන අපේ අතීත විස්ති ඉස්සර කාලේ කොහොමද අපි හොයාගන්නේ පාසල ගැන ලියවුණු පොතකින් බලන්න පුළුවන් එහෙම නැත්නම් පාසල ගැන දන්න වැඩිහිටියෙකුගෙන් අහන්න පුළුවන් නේද ඇයිද ගාව ඉන්නෝනේ අය ඒ අයගෙන් අහන්නත් පුළුවන් නේ ඔව් අන්න හරි පාසල ඔව් වැඩිහිටි කෙනෙකුගෙන් අහන්න පුළුවන් හරි මුලින්ම मोन पासल आरंभ कर लगे गुरुतुमा ඔව් පැරණි නේද පැරණි තොරතුරු දාන්න කෙනෙක් වෙන්න ඕන හොඳේ right දෙවනි එක පාසල ලියාගන්න ආරම්භ කළ පුද්ගලයා පුද්ගලයි
පාසල ආරම්භ කළ පුද්ගලයෙක් ඉන්නවා නම් අන්න එයා කවුද? සමහර විට ඒ පාසල්වල ආරම්භ කළ පුද්ගලයාගේ නමිනුත් තියෙනවා. නේද? සමහර ඒවා එහෙම නැහැ. අපේ ඒ පුද්ගලයාගේ නම දාලේම් තියෙනවා. ඔව් හා හා. ඔය එහෙම පාසල ඇතුලේ ගියාට පස්සෙත් ඒ තොරතුරු ටික ගන්න පුළුවන් නේද? සමහර තැන්වල ඒව සඳහන් කරලා තියෙනවා. සෑලු පිටුමක් කද ඔක ලියා ගන්න ඕනේ. ඔව්. එදා පැවති ගොඩනැගිලි ගණන පාසල අඹ ගන්න අවස්ථාවේ පැවති ගොඩ නැගිලි ගණන අන්න හරි පාසල ආරම්භ කරන වෙලාවේ තිබිච්ච ගොඩනැගිලි එදා එදා කියන්නේ ඒ ආරම්භ කරන වෙලාව තමයි එදා පැවති ගොඩනැගිලි ගණන පාසල ආරම්භ කරන අවස්ථාවේ පැවති ගොඩනැගිලි ගණන ඔ ළමයි ගණන නේද එදා සිටි ළමයි ගණන පාසල ආරම්භ කරන විට සිටි ශිෂ්‍යවන් ගණන හා ගුරුවරු සංඛ්‍යාව ඔව් ගුරුවරු සංඛ්‍යාව ඔක්කොම පාසල ආරම්භ කරනකොට හිටපු නේද සතු උට්ටක් ඉන්න පාසල ආරම්භයේ සිටි විදුහල්පතිතුමාගේ තුමියගේ නම ඕ ආරම්භක විදුහල්පතිතුමා ආරම්භක විදුහල්පතිවරයා හෝ විදුහල්පතිනිය ආරම්භක තයි කලුවම ඇතිනේ संख्या 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 ලියනකොට අපි ඒ වචනනේ පාවිච්චි කරන්නේ සෑ හරි කොහොමද හොයාගන්නේ සෙන්කල් පොටු පවුර හැදුවේ පෘතුගීසි ජාතිකයන් හා ලන්දේසි ඔව් සෑ හයවෙනි එකක් ලියන්න පුතේ දැන් හැබැයි මේක හොයාගන්න ඕන ඕන අහගෙන ඉන්නකෝ නේද වැඩිහිටි පුජ්‍යයෙක්ගෙන් හරි පාසල ගැන තොරතුරු දන්න ගුරුතුමෙක්ගෙන් හරි නැත්නම් විදුහල්පතිවරයාගෙන් හරි ඔයාලා ඒක අහන්න ඕන හැබැයි අහන්න මේ තොරතුරු ගත්තට පස්සේ ස්තුති කරන්නත් ඕන නේද ආයිබෝවන් කියලා පිළිගන්නත් ඕනේ තොරතුරේ හොයාගන්න යනකොට අවසානයේ ස්තුති කරන්න ඕන නේද ඒක අනිවාර්යයෙන්ම කරන්න ඕන ඉතින් මේ පාසලේ ඉතිහාසය තමයි ඔය ප්‍රශ්න වලින් අපට හොයාගන්න පුළුවන් වෙන්නේ නේද පාසලේ ඉතිහාසය इतिहास आरंभ करना
ඒකත් ඔතන යටින් නලවන්න. එහෙමනම් ගොඩක් හොඳයි. නේද? එහෙම නැත්නම් එදා කාලේ පින්තූරයක් ගොඩක් පැරණි පින්තූරයක් පාසලේ. තේරුණාද? එහෙම පින්තූරයක් හොයාගන්න පුළුවන් නම් ඔතන යටින් නලවන්න ඒකට ඉඩ තියන්න කොටුවක් අලවන්න ඉඩ තියන්න. එතකොට පුතේ ඔයාලට පුළුවන් අද තියෙන පාසලයි අහගෙන නේද අද වර්තමානයේ තියෙන පාසල තියෙනනේ ඔයාලගේ පාසල ඒ පාසලයි එදා තිබුණු පාසලයි සංසන්දනය කරන්න පුළුවන් එදා කොහොමද තිබුණේ දැන් අද තියෙන තත්වය නේද දියුණුව ගැන ඔයාලට හිතන්න පුළුවන් සර් කිව්වේ පැරණි පින්තූරයක් කලවන්නේ කියලාද ඔව් පැරණි පින්තූරයක් හොයාගන්න පුළුවන් නම් අලවන්න හොයාගත්තොත් හොඳයි තේරුණාද ඔව් අම්මගේ පැරණි පින්තූරයක්ද නම කියද ඒකේ හරි පුතේ ඒක ඔයා ලියන්න හොඳේ මේ තමාගේ පාසලේ පැරණි පින්තූරයක් තමාගේ පාසලේ පැරණි එක එක ළමයින්ට එක එක පාසල් එන්නේ නේද තමාගේ පාසලේ පැරණි පින්තූරයක් ඕනේ එතන යටින් අලවන්න හොයාගන්න පුළුවන් වුණොත් හොයන්න බලන්න හොඳද මොකද තමාගේ පාසලේ ඉතිහාසය ගැන දැනගෙන ඉන්න එක තමයි හොඳයි නේද අපි අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ ඒ තොරතුරු ටික හොයාගන්න හොඳේ හරි හොයන කොහේ ඔව් දැන් ප්‍රසිද්ධ පාසලක් නම් ඔයාලා යන්නේ ගොඩාක් ප්‍රසිද්ධ පාසලක නම් මේ සමහර විට ඉන්ටර්නෙට් එකේ සර්ච් කරත් ඒ තොරතුරු ටික ගන්න පුළුවන් තේරුණාද ගම්බද පාසලක තොරතුරු තමයි ඒව නැත්තේ එහෙම වුණොත් වැඩිහිටියෙකුගෙන් අහගන්න වෙනවා අර මම කිව්වා විදිහට සමරු පොත් තියෙනවනේ පාසල ගැන නේද සමරු පොතකින් බලන්න පුළුවන් සමහරට පාසලේ ගුරුතුමාට හෝ ගුරුතුමියට කිව්වහම ඒ තොරතුරු ටික හොයාගන්න පුළුවන් තැනක් තියා තේරුණාද හරි එහෙනම් ඒ වැඩේත් ලස්සනට කරන්න කරලා දැන් ඔන්න පින්තූරය අලවන්න ඉඩ තියෙනවනේ හරිනේ රයිට් හොඳයි ඒක අලවන්න ඉඩ තියලා අපි ඊළඟට ලියා ගන්න ඕනේ මෙන්න මේක මගේ අනාගත පාසල මගේ මයින් චිත්‍රයක් අදි. ඔව් මගේ අනාගත පාසල චිත්‍රයක් අදින්නවා. චිත්‍රයක්. මේ මගේ අනාගත පාසල යන මයින් චිත්‍රයක් අදි. අන්න හරි. මගේ අනාගත පාසල ගැන චිත්‍රයක්. කොහොමද අනාගත පාසල? ඔව් අනාගත පාසල. එතකොට ඔයාලා හිතන්න පෙරණි පෙරණි එකෙන් පැරණි පාසලක් අඳින්නද මං? ආ පැරණි පාසල අඳින්න බැරි වෙයි නේද? ඒ පින්තූරයක් හොයාගන්න පුළුවන් වුණොත් කමක් නැහැ. හැබැයි හොයාගන්න බැරුණොත් අඳ කමක් නැහැ. ඔව් වර්තමානික දේ නේද? ඒක අඳින්න ඕනේ නැහැ වර්තමාන. ඔව් අනාගත පාසල තමයි චිත්‍රයට අඳිනවා. අනාගත කියන්නේ ඉස්සරහේ නේද? අනාගත පාසල චිත්‍රයක් අඳින්න තියෙන්නේ ඉදිරි කාලෙදි මගේ පාසල මොන වගේ වෙයිද? ලස්සන වෙයිද? ඔව් මොකද පුතේ? තේරෙන්නේ නැහැ ඔයා කියන දේ තේරෙන්නේ නැහැ. ඕනේ කද්ද? ඕන පාසලක්ද? නෑ නෑ මගේ අනා මේ මගේ අනාගත පාසල මගේ ඔයාලා යන පාසල අනාගතයේ මොන වගේ වේවිද කියලා හිතන්න ගොඩ නැගිලි සංඛ්‍යාව වැඩි වේවි නේද තව තව දියුණු වේවි සමහර විට පිහිනුම් තටාකයක් තියෙන්න පුළුවන් නේ සමහර විට ඔව් ක්‍රීඩා පිටිය ගොඩාක් අලංකාර එකක් වෙන්න පුළුවන් නේ පාරවල් ලස්සනට තියෙන්න පුළුවන් මල් වත්තු වගේ නේද ලස්සන මල් වත්තක් වගේ පාසල තියෙන්න පුළුවන් ඉස්සෙල්ලා හිටියේ සර් කෙනෙක් විදුහල්පතිතුමාට ඊට පස්සේ දැන් ඉන්න පුළුවන් ටීචර් කෙනෙක්
මැඩම් කෙනෙක්. ඕ ඕ ඕ එහෙම වෙන්නත් පුළුවන්. අනාගත පාසල. තේරුණාද? ඇස්සලස් රත් ගාලා දියන්න පුළුවන්. ඔව් දැන් තිබෙන පාරවල් නෙවෙයි ඊට වඩා හොඳ ලස්සන පාරවල් නේද? තියෙන්න පුළුවන් අන්න ඒවා අඳින්න ඕන. ඒවයි අඳින්න ඕන පාසලේ චිත්‍රයක්. දැන් පාසලේ චිත්‍රයක් ඇඳලා වැඩක් නැහැ හොඳේ. හරි. හොඳයි. එහෙනම් ඒ වැඩේත් කරන්න. වැඩ ගොඩක් තියෙනවා එහෙනම් හෙට කරන්න හොඳද? හෙට ඔයාලා ඉස්කෝලේ යනවා ඇති යන්නේ නැත්නම් මේ උදේ වරුවේ වැඩ කරන්න පුළුවන් නැත්නම් හවස වැඩ කරන්න පුළුවන් නැත්නම් අදම ගොඩ වැඩ ටික ඉවර කරන්න පුළුවන්. සර් අඟහරු අදම අපි නම් යන්නේ. ආ හොඳයි හොඳයි. එහෙනම් අපි පන්තියේ මෙතන අවසන් කරමු. සර් යන්නේ සර් හෙට. ඔය වැඩ යන්නේ